ඊදින වේලවිදී පොලිස් සොසමට අතන ප්‍රදේශයේ අපහරත මාතවාගිය ගමන් බෑගයක තිබූ ඒ මල සිරුර අධින අධිකරණ වෛද්‍ය පරීක්ෂාවට ලක් කිරීමේදී ඒ සිරුරේ හිස කොටස පැත් කරලා තිබෙන බව අනාවරණය වෙලා තියෙනවා. එනවා ඊයේ සවස වරුවම වේලවිදී ස්ථාන අධිපතිවරයා සහ පිටකොටුව පොලිස් ස්ථාන අධිපතිවරයා අතර පරීක්ෂණ කණ්ඩායම් සිංහ සොකෝ නිලධාරීන්ගේ සහය අතව කරපු පරීක්ෂණවලදී අවගත්තු සමීප රූප වලින් සීසීටීවී කැමරාවල විච්ඡ අනාවරණය වෙලා තියෙනවා. මේ මලසිරුර රැගෙන පුද්දලයා හංවැල් ප්‍රදේශයෙන් තමයි බස් අතට උඩ වෙලා තියෙන කියලා. බස් අතකින් ඇවිල්ලා නැවත පිටකොටුව ප්‍රදේශයෙන් ඔහු බස ගිහින් තියෙන බස් අතෙන් යනවා හංවැල් ප්‍රදේශයෙන්. මේ පුද්දල බස් අතට උඩ වෙන ආකාරයත් ස්වාගින් පිනා ආචාරෝ වනවා. යනවා දැනට මේ අපරාධ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙලා තිනවා. මම හිතන්නේ කාර්යය කරගෙන නැතුව අපිට අපහසු වෙන්නේ හැකියාව වැඩි. මේ මියගිය කාන්තාව සහ එය සමග සිටු පුද්දලයා නැත්තම් ඔහු ඒව ඝාතනය කරලා වළ මේ ස්ථානයේ සූරගෙන පුද්දල කවුද ඒක සම්බන්ධයෙන් අනාවරණය කරගෙන මේ වෙද්දී ඒ සම්බන්ධ සාර්ථක තොරතුරු රැසක් අනාවරණය වෙලා තිනවා. ඔහුගේ හැඩරුව අනුව ඔහුව දන්න කෙනෙක් ඉන්නවා නම් එනත්තං ඔහු අසුරු කරපු මේ මියගොස් සිටින කාන්තාව කවුද කියන සම්බන්ධයෙන් තොරතුරක් දැන ගැනීම කරුණා කරලා අපි දැන්ට වේලවිදී පොලිසිය ස්ථාන අධිපතිවරයාගේ සහකොළඹ අධ්‍යක්ෂ අමාත්‍යාංශයේ අංක ලබා දීලා තියෙනවා. ඒ අංක වලට තවදුරටත් කියනවා ඉල්ලීම කරන්න. asianmirror.lk